ආයි පවන් කොහොමද ඉතින් ඔයගලන්ට වෙනදා වගේම ගොඩක් හොඳින් ඉන්නව නේද ඇනියලිනා YouTube channel එකට ඔයගල හැම කෙනෙක්වම ගොඩක් ආදරයෙන් අදත් මම පිළිගන්නවා අද මම හිතුවා ඔයගලන්ට කියලා දෙන්න ඕනි කියලා ගොඩක් මිලෙන් අධික acrylic nails හරි විදිහට හදාගන්න කොහොමද කියලා ඉතින් මේ දැන් මමත් ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මගේ nails උත් කරගත්තා පේනව නේද ඉතින් මීට කලින් මම වීඩියෝ එකක් කරා ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් හර විදිහට කරගන්නේ කොහොමද කියලා. ඔය ජෙල් නේල්ස් වලට ආස කරන කෙනෙක් නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරලා ඉන්නවා. ඒ වගේමයි ඔය ඇක්‍රිලික් නේල්ස් පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් ඒ දේ හරියට ඉගෙන ගන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් මගේ මේ වීඩියෝ එක මුලින් ඉඳලා අවසානිය වෙනකම් ස්කිප් කරන්නේ නැතුව බලන්න කියලා මතක් කරලා ඉන්නවා. මොකද මේ ඇක්‍රිලික් නේල්ස් ගොඩක් ස්ටෙප් වලින් සමන්විතයි. ඔය එක ස්ටෙප් එකක් හරි මිස් කරගත්තොත් ඔයාලට අවසානය ලස්සනට දකින්න හම්බ වෙන්නේ නැහැ. විවිධ ගැටලු පැන නගින්නත් පුළුවන්. ඒක නිසා ගොඩක් ආදරෙන් ආයෙත් මතක් කරනවා මුල ඉඳලා අවසානය වෙනකම්ම ස්කිප් කරන්නේ නැතිව බලන්න. එතකොට ඔයගලට එකපාරින්ම කිසිම ප්‍රශ්නයක් නැතිව හරිම හරි විදිහට නේල්ස් හදාගන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි තව වැදගත් දෙයක් ඔයගලන්ට මතක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා ඉක්මනින්ම යන නිසා subscribe කරන්න අමතක කරනවා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අමතක නොකර subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරලා ඉන්නවා. ඒ වගේමයි ඒ ළඟම තියෙන bell icon එක click කරොත් මම දාන ඕනම වීඩියෝ එකක් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් අපි බලලා යමු හරි විදිහට acrylic nails හදාගන්නේ කොහොමද කියලා. අපේ nails වල nail polish ගාලා තියෙනවා නම් මුලින්ම අපි ඒවා ඉවත් කරගෙන ඉන්න ඕනේ. ඒ වගේමයි අපේ nails තරමක් වැවිලා තියෙනවා නම් කොට වෙන්නම nails ටික කපා ගන්නත් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ක්‍යූටිකල් පුෂර් එකක්. ඉතින් අපිට පුළුවන් මේ ආධාරයෙන් අපේ ක්‍යූටිකල් පිටිපස්සට පුෂ් කරන්න තල්ලු කරන්න පුළුවන්. එහෙම අපි පිටිපස්සට පුෂ් කරපුවාම අපේ ක්‍යූටිකල් එක එකම මට්ටමකට ගනීමේ හැකියාව තියෙනවා. මොකද මම මෙහෙම කියන්නේ සමහරක් කෙනෙක්ගේ ක්‍යූටිකල් උස පහත වගේ තියෙන්න පුළුවන්. එතකොට අපිට ලස්සන අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපේ ක්‍යූටිකල් එකම මට්ටමකට ගන්නත් ඒ වගේමයි නේල් එක කරාට පස්සේ ඉක්මනින්ම නේල් එක වැවෙනවනේ. ඒ වැවෙන්න කලින් අපි ඒ වැවිච්ච ඒරියා එකත් කවර් කරනවා නම් ගොඩක් කාලයක් මේ විදිහටම රීෆිල් කරන්නේ නැතිව අපිට නේල් එක තියාගන්න පුළුවන් වෙන නිසා. ඊළඟ ස්ටෙප් එක විදිහට අපි කරන්න ඕනේ අපේ නැචරල් නේල් එකේ තියෙන ෂයින් එක රිමූව් කරගන්න එක. මොකද මේ අපේ නේල් එකේ ෂයින් එකක් තිබුණොත්ෙන් අපි ඊළඟට ඇප්ලයි කරන කිසිම දෙයක් නේල් එක මත රඳා පවතින්නේ නැහැ. ඒක නිසා අපි අපේ නේල් වල ෂයින් එක රිමූව් කරගමු. ඉතින් ඔයගලන්ට මේ විදිහට නේල් ෆයිල් එකක් පාවිච්චි කරලා නේල් එකේ ෂයින් එක රිමූව් කරගන්න පුළුවන්. ඒ වගේමයි මේ නේල් ෆයිල් මැෂින් එකක් ආධාරයෙන් වුණත් ඒ දේ කරන්න පුළුවන්. ඉතින් ඉක්මනින් කරගන්න ඕන නිසා මම අද නේල් ෆයිල් මැෂින් එක පාවිච්චි කරලා තමයි නේල් වල ෂයින් එක රිමූව් කරගන්නේ. නේල් ෆයිල් මැෂින් එකට මම මේ එකතු කරන්නේ අපේ ක්‍යූටිකල් රිමූව් කරන ටූල් එකයි. ඉතින් අපිට පුළුවන් අපේ මේ ක්‍යූටිකල් ඒරියා එකේ මැරිච්ච සෛල ඩෙඩ් ස්කින් තියෙනවා. ඒ දේවල් හොඳින් ඉවත් කරගන්න. මේ විදිහට කරපුවාම අපේ නේල් බෙඩ් එක අපිට ගොඩක් ක්ලීන් එකට අපේ වැඩේ සඳහා සූදානම් කරගන්න පුළුවන්. ඒ වගේමයි ගොඩාක් කාලයක් මේ නේල් එක අපිට ලස්සනට තියාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන නේල් ටිප්ස්. ඉතින් ඔයගලන්ට කැමති වර්ණයේ කැමති බ්‍රෑන්ඩ් එකේ ඕනම නේල් ටිප් එකක් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
ඉතින් මම මේ ගැන වැඩි දුරටත් මගේ කලින් ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් වීඩියෝ එකේදී කියලා තියෙන නිසා මම මේ වීඩියෝ එකේදී වැඩි වශයෙන් කතා කරන්නේ නැහැ. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් වීඩියෝ එකත් බලන්න. ඒකේ මම දීර්ඝව මේ ගැන තවත් හොඳින් කතා කරලා තියෙනවා. මගේ ඇඟිලි පහේ ප්‍රමාණයටම මම ගැලපෙන විදිහට නේල් ටිප්ස් පහක් තෝරගත්තා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමතිම නේල් ග්ලූ වර්ගයක් පාවිච්චි කරලා මේ නේල් ටිප් එක අපේ නැචරල් නේල් එකේ අගට සම්බන්ධ කරගන්න. ඒ විදිහට අපි අපේ නේල්ස් පහම අපේ නැචරල් නේල් එකට සම්බන්ධ කරගමු. තත්පර 10ක වගේ කාලයක් අපි දෙන්න ඕනේ මේ නේල් ටිප් එක හොඳින් ඇලවෙන්න. ඊළඟ ස්ටෙප් එක විදිහට අපි කරන්න ඕනේ අපේ මේ නේල් ටිප්ස් අපි කැමති ප්‍රමාණයට කට් කරගන්න එක, කපා ගන්න එක. ඉතින් එක එක්කෙනාට කැමති ලෙන්ත් එක වෙනස්. ඉතින් ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයකට මේ නේල් ටිප් එක කපා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම අද පාවිච්චි කරන්නේ මේ විදිහේ නේල් කට් එකක්. මගද සාමාන්‍ය නේල් කට් එකකින් කපන්න බෑ මේ ටිප් එක පුපුරන්න බලන නිසා. පුරුදු නැති කෙනෙක් බිගින කෙනෙක් මේ විදිහට නේල්ස් හදනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වැඩිය ටිකක් දිගට මේ ටිප් එක කපා ගන්න. මොකද ඔයා ගොඩක් කොටට කැපුවොතින් ආයෙ අපිට ඒක දික් කරගන්න බැරි වෙන නිසා. මට හිතුණා නේල් ටිප් එක තව ටිකක් කොට වුණා නම් හොඳයි කියලා. ඒක නිසා මම නේල්ස් පහම තව පොඩ්ඩක් කට් කර ගන්නවා. ඊළඟ ස්ටෙප් එක විදියට මම කරන්න හදන්නේ අපේ නේල් ටිප් එකට හැඩතලයක් දෙන එක. ඉතින් ඔයගලන්ට පුළුවන් නේල් ෆයිල් එකක් ආධාරයෙන් ඔයගොල්ලෝ කැමතිම හැඩතලයක් තියෙන විදිහට නේල් එක ෆයිල් කර ගන්න. මේ විදිහට අපේ නේල්ස් පහම අපි ෂේප් කරගමු. ඒ වගේමයි අපේ මේ නේල් ටිප් එකේ තියෙන ෂයින් එකත් අපි හොඳින් රිමූව් කරගන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ නේල් ක්ලෙන්ස් එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමතිම නේල් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. කොටන් පෑඩ් එකකට ක්ලෙන්ස් ටිකක් අරගෙන අපේ නේල්ස් ටික හොඳින් පිරිසිදු කරන්න අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් ෆයිල් කරපු නිසා ඩස්ට් එක රැඳිලා තියෙන්න පුළුවන් නිසා. මේ තියෙන්නේ නේල් ප්‍රයිම් එකක්. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අපේ නේල්ස් හොඳට ප්‍රයිම කරගන්න අවශ්‍ය වෙනවා. මේ රූටීන් එකෙන් අපේ නේල්ස් වලට කිසිම හානියක් නොවි පරිස්සම් කරලා නේල්ස් ටික තියාගන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ නේල් ප්‍රයිම එක. ඉතින් අමතක නොකර ඔයා ඔයාගේ රූටීන් එකට නේල් ප්‍රයිම එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ වගේමයි විනාඩියක දෙකක වගේ කාලයක් මේ ප්‍රයිම එක නේල් එකට ඇබ්සෝබ් වෙනකන් පොඩි වෙලාවක් තියලා තියන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ඇක්‍රලික් පවුඩර් එක. ඉතින් මේ ඇක්‍රලික් පවුඩර් විවිධ වර්ණ යටතේ අපිට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ නම් ක්ලියර් ඇක්‍රලික් පවුඩර් එක. මේ දැන් ඔයගලන්ට පේන්නේ ලා රෝස පාටකට හුරු ඇක්‍රලික් පවුඩර් එකක්. මම ඔයගලන්ට ඒකත් ඇරලා පෙන්නන්නම්.
ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකකින් කැමති වර්ණයකින් ඇක්‍රිලික් පවුඩර් එක තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මේ ක්ලියර් ඇක්‍රිලික් පවුඩර් එක නැත්නම් අපිට කියන්න පුළුවන් ට්‍රාන්ස්පරන්ට් ඇක්‍රිලික් පවුඩර් එක කියලා. හරි විදිහට නම් ඇක්‍රිලික් ලික්විඩ් එක දාන්න මේ විදිහේ ග්ලාස් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට තියෙන ඕනම පොඩි ග්ලාස් එකක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ඇක්‍රිලික් ලික්විඩ් එක. ඉතින් විවිධ නම් වලින් මේ ලික්විඩ් එක හඳුන්වනවා. විවිධ ප්‍රමාණවල වලිනුත් අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නිකන් ලානිල් පාටකට හුරු ලික්විඩ් එකක් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇක්‍රිලික් නේල්ස් වලටම වෙන්නුන ඇක්‍රිලික් බ්‍රෂ් එකක්. ඉතින් අපි ජෙල් නේල්ස් වලට පාවිච්චි කරන සින්තටික් බ්‍රෂ් එකකින් නම් අපිට ඇක්‍රිලික් නේල්ස් කරන්න විදිහක් නැහැ. ඒ වගේමයි මම ටිෂු පේපර්ස් කීපයකුත් පාවිච්චි කරනවා. මොකද අපේ බ්‍රෂ් එක සැරින් සැරේ ක්ලීන් කරගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මම ගොඩක් දැකලා තියෙනවා ගොඩ දෙනෙක් ටවල් එකක් වගේ දෙයක් පාවිච්චි කරනවා මේ සඳහා. ඉතින් ඒක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් බොහෝ දුරට අර ටවල් එකේ තියෙන කෙඳි වගේ බූල් වගේ තියෙන ගතිය අපේ පවුඩර් එකත් එක්ක එකතු වෙලා ඒමේ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා එම තත්ත්ව වළක්වා ගන්න ටිෂෝ පේපර්ස් ටිකක්ම පාවිච්චි කරන්න. පේනවා නේද මේ ලික්විඩ් එකේ පාට? ඒ වගේමයි දැන් අපිට මේ ලික්විඩ් එකෙන් ගොඩාක් සැරසොහදක් තමයි එන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ අපේ බ්‍රෂ් එක මේ ලික්විඩ් එකට දාලා ටිකක් තෙමෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ වැඩිපුර තියෙන ලික්විඩ් එක අයින් කරලා අපිට පුළුවන් මේ ක්ලියර් පවුඩර් එකට බ්‍රෂ් එක හිමීට දාන්න. එතකොට ඒ බ්‍රෂ් එකේ තියෙන තෙතමනය මගින් මේ ක්ලියර් පවුඩර් එක බ්‍රෂ් එකට එනවා. ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපිට තියෙන අපේ නේල් බෙඩ් එක මත ඒ ඩස්ට් එක අප්ලයි කරනක පොඩි දියරමේ ස්වභාවයකින් තමයි තියෙන්නේ අපිට අප්ලයි කරගන්න ලේසි. මේ බලන්නකෝ කොහොමද මම ඩස්ට් එක බ්‍රෂ් එකට ගන්න කියලා. පේනව නේද? ඊට පස්සේ නේල් බෙඩ් එක මත තියලා ස්මූත් එකට අපිට අප්ලයි කරගන්න තමයි තියෙන්නේ. බ්‍රෂ් එක සැරින් සැරේ පොඩ්ඩක් වේලෙන්න බලනවා. එතකොට ඔයගලන්ට පුළුවන් ආයි ලික්විඩ් එකට දාලා ආලේප කරන්න. ඒ වගේමයි වැඩි වෙලාවක් ඔයා මේක තියාගෙන හිටියොත් බ්‍රෂ් එක මත ඉක්මනින්ම ගල් වෙන්න බලනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් එතකොට ආයි ලික්විඩ් එකට දාලා අපේ ටිෂු පේපර් එක මත පොඩ්ඩක් අතුල්ලපුවාම බ්‍රෂ් එක ඒක ඉක්මනින්ම ගැලවිලා යනවා. ඔයගල ටිකක් මේක බලා ගන්න. සංකීර්ණ වැඩක් පොඩ්ඩක් පුරුදු වුණාම ගොඩක් ලේසි වෙනවා. මේ විදිහට අපි අපේ නේල්ස් පහම ඇක්‍රිලික් වලින් කවර් කරගමු. वीडियो एक गुड़ाक दिखेन निसा मम्मे क्लिप एक स्पीड करला थमाई दाला तेने इतिंग उगोलो गुड़ाक वेलावा आरगेन हीमिन सारे मैं विधि हट एक्रेलिक पाउडर केंग उगोलोंगे नेल्स कवर कर गान्न पुलुवां. ඇක්‍රිලික් පවුඩර් එක අපේ නේල් එක මත හොඳින් සවි වුණාට පස්සේ අපිට මේ වගේ තමයි පේන්නේ. ඒ වගේමයි නේල් එක හොඳටම වේලිලාද කියලා දැනගන්න නම් අපිට පුළුවන් නේල් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න. එතකොට මේ වගේ සද්දයක් තමයි එන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ අපේ නේල්ස් හොඳට ෆයිල් කරගන්න එක.
මොකද අපි ඇක්‍රලික් එක ආලේප කරනකොට සමහරක් විට උස පහත තැන් තියෙන්න පුළුවන් පොඩි කඩතුළු ගති තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් මග අරගෙන ස්මූත් එකට අපේ නේල් එක තියෙන්න ඕන නිසා අපිට පුළුවන් නේල් ෆයිල් එකක් ආධාරයෙන් හෝ නේල් මැෂින් එකක් ආධාරයෙන් අපේ මේ නේල් එක ස්මූත් කරගන්න හරි විදිහට නේල් එක ෆයිල් කරා නම් අපි අපේ මේ නේල් එක අල්ලනකොට උස් පහත් තැන් සහ කඩතුළු තැන් තියෙන්න බෑ नेल फाइल लेकिन स्मूथ करने वाला मैंने मैं विधियाँ चकर गाना पुलवा ये वाके माय अपे नेल लेको उड़ींग वितरा क्लास से ने वेला माती ने नेल लेके अनित पैतृ सामारा पिट में एक्रेलिक गिहिला सावी वेला तेन्ना पुलवा एक निशा नेल लेक पिट पासे तभी मे विधियट क्लीन करगन्न अवश्य वेनवा ए वगेमाय अवसान स्टेप एकट यन्न कलिन अपि अपे नेल्स होंदिन नवतात क्लेंस करगन्न अवश्य वेनवा मोकद रेंदिला तियेन डस्ट अपि होंदिन रिमूव करगन्न ओने नैत्तन ए डस्ट अवल अस्सरट पेन निशा මේ තියෙන්නේ ජෙල් ඉෆෙක්ට් එකක් දෙන টপ කෝඩ් එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමතිම টপ කෝඩ් එක මේ සඳහා යොදා ගන්න. සාමාන්‍ය টপ කෝඩ් එකක් වුණත් ජෙල් ෆිනිෂ් එකක් ගෙනල්ලා දෙන එකක් වුණත් UV ලෑම්ප් එකකට දාලා ගන්න টপ කෝඩ් එකක් වුණත් මෙතනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. පේනවා නේද මේ টপ කෝඩ් එක ඇප්ලයි කරපම ලස්සන ෂයින් එකක් ගෙනල්ලා දෙනවා නේල් එකට ඒ වගේමයි නැචරල් ලුක් එකකුත් ගෙනල්ලා දෙනවා අවසාන වශයෙන්ම අපි කරන්නේ කියුටිකල් ක්‍රීම් ඇප්ලයි කරන එක ඉතින් මේක ඔයිල් වශයෙන් හෝ ක්‍රීම් වශයෙන් හෝ मिलती पुलवा गोडा कपे ऐंगली मेवेन अभी महानसीट पत् करलाइए इतिंगे ऐंगली वल्ट पड़ी रेस्ट का निशा मे विद्यट क्यूटिकल क्रीम टिकाल पड़ी मसाज का पुलवा हरे दम्मा मगे नेल स्टिक संपूर्ण हदल इवर करलाइए लसनाई ने ඒ වගේමයි හොඳ natural look එකක් තියෙනවා ලස්සන shine එකකුත් ගෙනල්ලා දීලා තියෙනවා ඒ වගේමයි මේ acrylic nails මාස 2ක 3ක වගේ කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලොන්ට තියාගන්න පුළුවන් වැවිලා ඉස්සරහට ආවොතින් ඒ කාලය ඇතුළතදී ඔයගලොන්ට refill කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ විදියට nails හදුවා කියලා ඔයගොල්ලෝ එදිනෙදා කරන කිසිම වැඩක් අතපසු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ए मोनदे करात में नेल्स नां गैलविला याने नहें हरि और देखा कोहमद आपी स्टेप बाय स्टेप एक्रेलिक नेल्स हदा गाने कियला इति में मामा केपु विधि है जब मैं एक स्टेप पे का क्वात मिस कराने नहीं थी वो और एक्रेलिक नेल्स करेगा तो दिम और टा दने में संकीर्ण एक्रेलिक नेल्स गोड़ा क्लेसिंग हदा गाने पुलवांग और में कनेक्ट किए संबंधे मनोहर हरियो आटे गैटलवाक पहनना की नवाना मटे कमेंट कराने के लिए गोड़ा खादरे मतक कर ला इन्नवा ए वागे मैं ओगलांटे पुलवान एन येलीना के नो फेसबुक पेज का हर हाथ माते के कतुएना इंस्टाग्राम हर हाथ टिकटॉक हर हाथ एकतुएना पुलवा मुकद मे वीडियो वल्ट संबंध हेमदेम ए सोशल मीडिया हर हाथ शेयर करना निशा ऐ नांग थिंग अद दवस मम गिहिंग मे वगे तवत वीडियो का करांग इकमो आ बला मम एंड